දැන් ඔය මේ රූප රජිනියෝ ගැන පහුගිය කාලේ කතා වුණානේ. ඔව් ලංකාවට රූප රජිනියෝ හරි අපලයි. ඒක නම් මං ඔය පැත්තකට වෙලා ඉන්නේ. අයින් වෙලා ඉන්නේ කැත්ත බබා. ඈ ඔයා එහෙම අයින් වෙලා ඉන්න තරමට අපිට හොඳයි. එහෙම නැත්තම් විනාසයි. හරිද? දැන් මේ තියෙන ටිකක් නැති වෙනවා ජාත්‍යන්තරයේ. ජාත්‍යන්තරයේ ඉස්සරහා ඔයා ගියොත් එහෙම. හරි? දැන් ඔය පහුගිය කාලේ රූප රජිනියෝ ගැන විවිධාකාරයෙන් කතා බහ දක්වන විවිධ සිදුවීම් මත. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඔය සමහර ලාවට මොකද ඒ ඔළුවට දාන එක? ක්‍රවුන් එක. හරි. මං ඉතින් එල්ලුම් ගහගෙන. ඒක දාන්නේ බෙල්ලට නේ බබා. ආ බෙල්ලට. ඔළුවට නෙමෙයිනේ. අරක දාන්නේ ඔළුවට නේ. ඒක ගාලා ඕලා ගන්නේ. වව්වා මේවා පහුගිය කාලේ ඒවා රහස් නෙමෙයි ලොකෝ දන්නෝ. හැබැයි ඔයා දන්නවද? ආ. මේ වෙනකොට මේ ගිය ඉරිදා වෙද්දි හරිද? අපේ ලංකාවේ නම ආපව් පාරක් ජාත්‍යන්තරය ඔන්න තවත් පැත්තකින් බබලන්න පටන් ගන්න තියනවා කියලා. කයි මං මේ හැමදෙස්සම කියන්නේ මේ ඇවිල්ලා බම්බර වැල්ලේ ගහුවත් අපිට කරකැන කාලයක් දුකද මේ ඇවිල්ලා තියන්නේ බබා. හරි? දේශේ පින. මේකයි කාරණේ. කෙලින්ම නැගු කාරණේට. බොට්ස්වාන් රාජ්‍යයේ මිස්ටින් බොට්ස්වාන් ඉන්ටර්නැෂනල් 2021 එකේ හරිද කෙලින්ම මෙන්න මේ පාර වින් කරන්නේ බබා. ඔව්. ලංකාවේ අපේ තරුණියක් වින් කරලා තියෙනවා පහුගිය දවසේ ජයග්‍රහණය කරලා තියෙනවා. ගිම්හානි පෙරේරා. ගිම්හානි පෙරේරා කියලා කියන්නේ බබා. එයාගේ තාත්තා ඇත්තම ඉන්දික පෙරේරා. ලංකාවේ. ඔව් ලංකාවේ. එයා බිස්නස් කරන කෙනෙක්. ඔව්. 1990 තමයි එයා පදිංචිට යන්නේ. පස්සේ මේ ගිම්හානිව එහෙ ස්කෝල් එකට දානවා. ලිවින්ස්ටෝන් කොලම්බික් කොලෙජ් කියලා. එයා ඒක තමයි මේ ඉගෙන ගන්න. ඔය ඉගෙන ගන්න ගමන් බබා එයා 2019-20 අවුරුද්දේ ඉදිරිපත් වෙනවා මිස් ප්‍රින්සස් ඔෆ් ද වර්ල්ඩ් තරඟයට. එකෙන් දෙවනි තැන ගන්නවා එයා. ආ හරි හරි. එහෙ ඉන්න ගමන් මිය ඈ. ඔව් ඔව් ඔව්. දැන් ඔයාලට පුළුවන් ද බලන්න නිකන් අත අඩුම තරමේ. අනේ මේ. ඈ අඩුම තරමේ ගමහරා දීමේ තරඟයට ඉදිරිපත් වෙන්න පුළුවන් ද කියලා කියන්නේ කොහයට? බොරු ප්‍රසිද්ධියට මං කැමති නෑ. ඉතින් එයා එකෙන් දෙවනි තැන ගන්නවා. ඊට පස්සේ තමයි එයා මේ කොහොම හරි මිස්ටින් බොට්ස්වාන් ඉන්ටර්නැෂනල් මේ තරඟයට ඉදිරිපත් වෙන්නේ. ඒකෙන් ඇත්තටම එයා ජයග්‍රහණය කරනවා. සියලුම බොට්ස්වාන් තරුණියන් සහ ඒ කට්ටිය ඔක්කොම පහු කරලා එයා ඉන්නේ පිලික්වේ කියන පළාතේ රටේ. ඔක්කොම පහු කරලා මම හිතන්නේ ඒකේ තරඟකාරියෝ ඔක්කොම 40 ගානක් 42ක් ඉඳලා තියෙනවා. අන්තිම 14යි අන්තිම 2ක් අතරින් නහ 42 අන්තිම 14යි 14 නොත් එයා තමයි වින් කරලා තියෙන්නේ බබා. ඉතින් ආයේ සුපර්බ් කෙලින්ම අපිට පට්ට සතුටුයි නේ. මෙහෙමනේ කියන්නේ. පිට ආඩම්බරයි. බොට්ස්වාන් කියන්නේ කොයිද කියලා දන්නවද? බොට්ස්වාන් කියන්නේ බොට්ස්වාන් වල අරබ් තියෙන්නේ. තේරෙනවා නිකන් බලන් ඉන්න ඉඳලා බොට්ස්වාන් කියන්නේ මොකක්ද කියලා ඊළඟට මම අහයි වගේ එකක් නම් මට දැනන බබා මේ ඔබතෝ කොටික ප්‍රශ්නෙකට මම මුණ දෙලින්නා කියලා බොට්ස්වාන් කියලා කියන්නේ කෙලින්ම මේ ඇවිල්ලා සවුත් අප්‍රිකන් කන්ට්‍රි එකක් දකුණු අප්‍රිකානු කලාපයටයි තියෙන රටක් බොට්ස්වාන් කියලා කියන්නේ ගොඩාක් ලොකු රටක් නෙමෙයි 1960 ගණන් වලට කලින් වගේ නම් අත්‍තරම දුප්පත් රටක් 60න් පස්සේ වගේ සෑහෙන විප්ලවයක් වෙලා මේ ඔය බොට්ස්වාන් කියන රට බබා මොහොම ඉක්මනට දියුණු වෙච්ච රටක් දියුණු වෙමින් තියෙනකින් එක පැත්තකින් තියෙනවා ඔය නැම්බියාව හරි අනිත් පැත්තෙන් සිම්බා සිම්බාබ්වේ අහලා තියෙනවනේ. ආ නැම්බියාව අහලා තියෙනවනේ. ඔය දෙක අතර තමයි බොට්ස්වාන් කියන එක තියෙන්නේ. හරි හරි. අයියෝ ඒකද මේ? යන්න රටක් නේ. ඉතින් ඉතින් ඩෙසර්ට් එකක් තියෙනවා කල්හාර ඩෙසර්ට් කියලා ලොකුවටම රටේ සෑහෙන ප්‍රමාණයක. අහහ. හරි. ඉතින් අන්න ඒ වගේ දකුණු අප්‍රිකානු කලාවේ රටක් කියද අය මුතුන් කියන්නේ නැන්. ඔව්. එහෙම රටක් ලොකු ජනගහනයකුත් නැහැ මේ මිලියන 2.3ක් වගේ යන්නේ එහෙම ගානක් ඉන්නේ ඔක මට මතකයි. හරි. පුංචි රටකින් වුණත් ඉස්සරහට ආපු අපේ රටේ තරුණියට මේ chance එක ලැබිච්ච එක ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් කවි ගිලියමු දැන් මේකේ. ඊට පස්සේ යනවා ඉන්දියාවේ තියෙන ඊළඟ තරඟ. ජාත්‍යන්තර යෞවන රූප සුන්දරිය. Yes darling. එයා ඒකේ කිරුළ දිනා ගත්තොත් තමයි වැඩේ ගොඩ. එයාගේ බලාපොරොත්තු ඒක දිනා ගන්න එක. හරි. දැන් අපි විශ් කරනවා. කොහොමද අපි විශ් කරන්න බබා? සිංහලෙන් කියන්න. හරි වින් කරන්න ඔයා ඔය crown එක. කාටවත් ඒක ගලව ගන්න දෙන්න එපා. රැක ගන්න ඔය කිරුළ. තරඟවල නොගැට ඉතින් අපි through රජිනිය තමයි ආ. ගිම්හානි වගේ නෙවෙයිද මම හා මේ පැත්ත හැරලා මෙහෙම hina වෙනකොට මේ බලන්න මේ දකුණු පැත්තෙන් hina වෙනකොට මේ වම් කන ගිම්හානි වගේ අවුනේ වාද දැස්තර හේදිලාද කොහෙද මට බේන්නේ මොලෙත් ඇඟිලාද කොහෙද යයි යයි යයි